ඔයාට සමහරට පුදුම හිතේ. ඔයාගේ වෘත්තිය අනුව ඔයාට සමහර දවස්වලට හොඳ සිතුවිලි දීලා ඉදිරියට යන සිතුවිලි දීලා ඒ ප්‍රශ්නේ ජයගන්න හොඳ චිත්ත තරංග ඔයාට එවලා. වැඩේ තියෙන පුතේ වෙරළු බීජය වගේ ඔයාගේ සිතටත් මූල බීජය වෙනවා. ඒවා අල්ලාගෙන අවශ්‍ය දේ එයා වර්ධනය කරගත්තා ද ආරක්ෂා කරමින් කියලා මං වාගෙන් ඇහුවොත් මේ මිනිස් සත්වයා මේ සංසාරේ දුක් විඳින හැටි යම් කිසි ආකාරයක සතුටක් ලබනවා නම් ඒ සතුට ලබන හැටි යම් කිසි ආකාරයක ඒ ජීවිතය තුළ දියුණුවක් ලබනවා නම් ඒ දියුණුව ලබන්නේ මේ මිනිස් සිතට පහළ වෙච්ච සිතුවිල්ලක් හොඳට සම්මා සතියෙන් යහපත් සිහියෙන් යහපත් සිහි පැවැත්මෙන් අල්ලාගෙන ගත්තා වූ අවස්ථාවක් කියලා කිව්වොත් මොකද ඔයගලන්ට හිතෙන්නේ මොකද ඔයගලන්ට දැනෙන්නේ හොඳට බලන්න හොඳට බලන්න අපි ගත්තොත් එහෙම මේ ලෝකේ නව නිෂ්පාදන කියලා ඇති වෙලා තියෙන ඕනෑම දෙයක් අපි ඉනෝවේෂන්ස් කියලා නව්‍යකරණේ දාලා අපි පේටන් බලපත්‍රයක් ගත්තා නම් කිසියම් දෙයකට කිසියම් විද්‍යාඥයෙක් නැවත කියන්නම් කිසියම් වූ නිෂ්පාදනයකට විද්‍යාඥයෙක් පේටන් බලපත්‍රයක් ගත්තා නම් එයා කළා තියෙන්නේ එයාට පහළ වෙච්ච සිතක් සිතුවිල්ලක් ඔස්සේ ඒ සිතුවිල්ලට පෝෂණය දීලා ඒ සිතුවිල්ල ලියා ගනිමින් එය වාර්තාමය ආකාරයෙන්ුත් සිතිනුත් එයාගේ කාමරය හෝ ගෙදර එයාගේ පරිසරයවට ඒ සිතුවිල්ල පරිවර්තනය කරනවා ඵලදායි ක්‍රියාවක් සහ විකාශනය කරන බල අධිකාරයක් බවට පත් කළා නේද කියලා ඇහුවා අපේ දරුවා මොකද කියන්නේ අපි හිතමුකෝ රයිට් සහෝදරයෝ කියලා රයිට් සහෝදරයන්ටත් කිසියම් දවසක අහසේ පියාඹන්න ආසාවක් ඇති වෙනවනේ අපි හේතුඵලවාදයෙන් ගත්තොත් මම හොඳටම දන්නවා එයාට හේතුවක් ඇති වෙනවා මොකද්ද මේ යට ඇතිවෙච්ච හේතුව තමයි අහසේ පියාඹන්න හේතුවක් ඇති වෙනවා ඵලය තමයි පුතේ අවුරුදු ගානක් තිස්සේ සිත මෙහෙවලා මේ සිතුවිල්ල අනුව මෙහෙවනවා ඒ එතකොට අර මම මුලින් කතා කරපු මොලේ කියන එක අපිට හරි අපූර්ව දෙයක් දෙනවා. පාලම හදනවා. අනාගතේ නිෂ්පාදනය කරන දේ දැන් මගේ සිතුවිල්ලේ පෝෂිත තත්වයන් අතර මැද පාලම හදන්නේ මොලය. එතකොට රයිට් සහෝදරයෝ කළා හරි මොනතරම් hina පහල කළත් මොනතරම් තත්වයක් ආවත් මොනතරම් මිනිස්සු ගල් ගැහුවත් අපි අහසෙන් පියාඹන එක අදිෂ්ඨානය අපි අහසෙන් පියාඹන එක අදිෂ්ඨානය බවට පත් කරනවා අහසෙන් පියාඹන එක අදිෂ්ඨානය පත් කරනකොට පුතේ මේගොල්ලෝ මොනතරම් උත්සාහ කළාද කියනවනම් අවසානයේ ඒගොල්ලන්ට තිබ්බ සියලුම සල්ලි මුදල් අහවර වෙනකම් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඊළඟට අපි කෙටියෙන්ම කියනවනම් එක්තරා දවසකදී ඒගොල්ලෝ අහසට මේ සාදාගත් අහස් යානා සැකිල්ල උඩට ගන්නවා පුතේ. ඒ උඩට ගත්තම අහසේ තප්පර 12ක් තියෙනවා. තප්පර 12ක්. තප්පර 12ක් කියන්නේ කාලයක්. යම්කිසි වස්තුවක් වැටෙන්නේ නැතුව තප්පර 12ක් තියෙනවා කියන්නේ වැදගත් අවස්ථාවක්. හරි. දැන් අහසට යවපු මේ සිතුවිල්ල චිත්ත තරංග ඔස්සේ යකඩ කියන මූලද්‍රව්‍ය හරහා විවිධ හැඩතල හදලා මනසින් අර ආපු හේතුවක් අහසේ පියාඹන්න ආපු හේතුව තීරණය අහසේ පියාඹන්න ඕනේ කියන තීරණය ඵලයක් බවට පත් කළා ඒගොල්ලෝ ඔන්න අහසේ පියාඹුවා තප්පර 12ක් පළමුවට මේක කියන්න යන පුතේ ඒගොල්ලන්ගේ නංගි සහෝදරිය පත්තර කන්තෝරුවට
පත්තර කන්තරුවට කියන්න ගියහම පත්තර කන්තරුවෙන් කියනවා ඇතුලේ අය කතා වෙන්නේ මෙහෙමයි. ඒ නංගි කෑ ගහා කියනවා සතුටෙන් ඉපිලා ගිහිලා කියනවා අද අපේ සහෝදර දෙන්නගේ උත්සාහය සාර්ථක වුණා. ඒගොල්ල ගුවන් ගත වුණා. ඊපස්සේ පත්තර කන්තරුවය කියන්නේ අද දවසේ මෙන්න විහිළුකාර විහිළුකාර සිරස්තලයක් තියෙනවා අපිට කියලා hina vivi කට්ටිය මේව ගණන් ගන්නේ නැහැ. ඒ පණිවිඩේ කියන්නේ නැකිනව ගණන් ගන්නේ නැහැ. හරි. දැන් බලන්න අපගේ තීරණයන් කොයි වගේ දිශාවකට ගමන් කරන තැනකදී අපි ජීවිතේ වැඩිම ඉවසීම ලබා ගන්න ඕනද කියලා. අද පාඩම ඵලදායි තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කරවීම. ඔන්න ගුවන් යානා සම්බන්ධයෙන් නූතන ගුවන් යානා. අපි ඈත විමාන මේ මේ ගුවන් යානා වර්ග සහ හෙළයන්ගේ ගුවන් යානා වර්ග ගැන කතා කරන එක පොඩ්ඩකට දැන්ට තියලා මේ නූතන කාලේ. එතකොට ඒ එක්කම රැව්පිල් රැව් දෙනවා 1903 වගේ කාලේදී 1903 දී තමයි රයිට් සහෝදර මේ වැඩේ කරන්නේ. නමුත් 1900 දී වසර 1900 දී ලෝකයට පේටන් බලපත්‍ර නිකුත් කිරීමට අයිති ඇති සභාපති කියනවා everything can be invented has been invented. නැවත everything can be invented has been invented. මේ ලෝකයේ සොයාගත හැකි සෑම දෙයක්ම මේ වෙනකොට සොයාගෙන ඇත කියලා එයා පේටන් කාර්යාලය වහන්න හදනවා. මේ 1900 දී දැන් 2021 අවුරුදු 120කින් මේ පැත්තේ ඉන්නේ. මම ඔයෙන් අහනවා වාගේ තීරණය මොකද්ද? ඒ වාක්‍ය මෙච්චර දිනුනේ කියලා හිතන් ඉන්න බටේර අය ඒ පේටන් බලපත්‍ර දෙන සභාපති අද කියන්න හැදුවත් මොකද්ද ඒක වළංගු භාවය? ඒ කිසිදු වළංගු භාවයක් නැහැ. හේතුව everything can be invented hasn't been invented in a not padayak eno everything can be invented has not been invented so far me dakwa hoyagenne guanyanaw hoyan issella hama deyakma loke hoyagatta kila hitala e patent saakawa karyalaya wahanna puluwan kiyana minissu athare tamai oyai mamai jeevath wenne. එතකොට පුතේ ඊළඟට අපි ජේකේ රෝලින් ගම් පොඩි උදාහරණයකට අවශ්‍යයි. කාන්තාවක් නිසා මේ කාලයක් ඉස්සෙල්ල උදාහරණ ඇය තීරණය කරනවා ඇයට රැකියාව අහිමි වෙනවා විවාහයේ ඩිවෝස් වෙනවා දරුවෙක් එක්ක පාරට වැටෙනවා. දරුවෙක් එක්ක පාරට වැටෙන ජේකේ ගේ තීරණය තමයි කවදාරි පෝසතෙක් වෙන එක කවදාරි විශාල ධනවන්තයක් වෙන කෙනෙක්. එතකොට මේ ජේකේ දුම්රියෙන් එනකොට පුතේ දුම්රියෙන් එනකොට විශාල සිතුවිලි ගොන්නක් හදා ගන්නවා. ඒ විශාල සිතුවිලි ගොන්න පරිස්සමෙන් මතක තියා ගන්න පොත් ලියන්න ආපු සිතුවිලි ගොඩක් නෙමෙයි තියෙන්නේ. එයා පොත ලියලා ලෝකේ පොතකින් වැඩිම ධනයක් හම්බ කරපු වාර්තාවකම අර්ථිනවා. නමුත් එයාට ඕනුනේ එයාගේ ධනවත් වීම පොතක් කරා සිද්ධ වෙනවා නෙමෙයි එයාට ඕනුනේ ධනවත් වීම. අනේ අපහු තේරුම් ගන්න හරියම බරපතල වාක්‍යයක් මේ කියන්නේ. ජේකේ රෝලින්ට හෝ මේ ලෝකේ 99%ක් ධනවතුන්ට ඒගොල්ලන්ගේ තීරණය තමයි ධනවත් වීම. ඒගොල්ලන්ට ලැබිච්ච ඵලය තමයි අද ලෝකේ භුක්ති විඳින යම් නිෂ්පාදනයක්. ඔහො සේවාවක්. හැබැයි ඒගොල්ලන්ගේ මූල බීජය උනේ මේ දැන් නිෂ්පාදනය කරලා තියෙන දේ නෙමෙයි. උදාහරණයක් හැටියට කුකා කෝලා කියන දේ අහම්බයක්. ලෝකේ අහම්බෙන් නිෂ්පාදනය වෙච්ච බොහෝ දේවල් තියෙනවා. කුකා කෝලා යනු මේ ඇමසන් වනාන්තරවල ගෝත්‍රිකයන්ගේ බීම ජාතියක්. හරි
මේ විදිහට බලාගෙන යනකොට ජේකේ රෝලින් දුම්රිය එනකොට පිටිපස්සේ ගැට ගහපු තව දෙයක් තියෙනවා. ඒ තමයි දරුවා. යන්න එන්න තැන් නැහැ. නමුත් තීරණේ එකයි. තීරණේ ධනවතෙක් වීම. විශිෂ්ටෙක් වීම තව දුරට. නමුත් එයත් එක ගැට ගැහිලා තිනවා දුප්පත්කම, අසරණ භාවය, දරුවෙකු එයාට තිනවා රස්සාව නැහැ, සමාජයෙන් කොන් වෙලා බොහෝ දේවල් වටපිටාවේ තියෙනවා. මේ වටපිටාවත් එක්ක යාගේ තීරණය මොකද්ද? මිනිස්සේ වැටිච්ච මිනිස්සේගේ නැත්නම් නැගිටින්න ඕනේ මිනිස්සේගේ වැටිලා නැතුත් නැතුණා නැගිටින්න ඕනේ මිනිස්සු ඉන්නවනේ ලෝකේ. වැටිලා නැහැ. හැබැයි නැගිටින්න ඕනේ. වැටිච්ච මිනිස්සෙකුගේ හෝ නැගිටින්න ඕන මිනිස්සෙකුගේ තීරණය. ඒ දැන් අරගෙන තියෙන්න ඕනේ. තීරණයක් ගත්තෙන් පස්සේ තීරණයට අපි ගැට ගැහිලා ඉන්න ඕනේ. ඒ තීරණයට ගැට ගැහිලා ඉන්නකොට තමයි ඒ තීරණයට අදාළ සිතුවිලි මේ අංශක 360 ගෝලයකින් අපි වෙත ලීක් කරනවා, කාන්දු කරනවා. ඒ ලීක් කරන කාන්දු කරන බලවත් සිතුවිලි බීජයක් වගේ, අඹ බීජේ, වෙරළු බීජේ, හැම බීජයක්ම වගේ අපිට බීජ. නමුත් අපි පුරුදු කරලා නැහැ අපිට ලැබෙන මේ වටිනා සිතුවිලි පොතක හෝ කොලේක ලියන්න. ඇල්බර්ට් අයින්ස්ටයින්ට මේ ලෝකේ මෙච්චර ජය ගන්න පුළුවන් මේ නූතන විද්‍යාවෙන්. ඔහුගේ පළඳින තොප්පි යට තියෙන්නේ පොඩි පොතක්. ඔහු පළඳින තොප්පි යට පොඩි පොතක් සහ පැන්සලක් තියෙනවා. පොඩි පොතක් සහ පැන්සලක් තියෙනවා. ඔහුට බලවත් සිතුවිල්ලක්, අලුත් සිතුවිල්ලක් විසඳුමක් ආපු සැනින් ඔහු ඉක්මනින් පොත අරගෙන සිතුවිල්ල ලකුණු කරනවා. සාපේක්ෂතාවාදයත් එවැනි සිතුවිලි ගණනාවක නඩත්තුවකින් ලබාගත් දෙයක්. නමුත් අපිට කියන්නේ නිව්ටන් ඇපල් ගෙඩියක් වැටලා ගුරුත්වාකර්ෂණය හොයාගත්ත කියලා ඉස්කෝලේ උගන්වනකොට උන්චි ළමයි බලනවා මොනව හරි ගෙඩියක් ඔලුවට වැටෙනකන් ඉන්නවා. ඒගොල්ලොත් මොනව හරි හොයාගන්න එක. හැබැයි ඒගොල්ලන්ට පාසලින් හෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් කවන්නේ නැහැ. නුඹ හොයාගන්න දෙයක් මනසේ කොටා ගනින්. එතකොට ඇපල්ම වැටෙන්න ඕනේ නැහැ. ගෙදරකෝ අල්ලපු ගෙදර බල්ලබිරුවත් විද්‍යාව පහළ වෙනවා. ගෙදරකෝ අල්ලපු ගෙදර මොකක් හරි රොස්පරස් වුණත්, රස්නයක් දැන්නා, සීතලක් දැන්නා, සද්දයක් ආවා, කුරුම්බැටියක් වැටුණා, ඒ කුරුම්බැටි බිමට වැටලා ටිකක් වැඩිපුර ගැඹුරට ගියොත් මේ හොයාගන්න ඕනෑම තරම් දේවල් ගයක් ඇතුලේ, කුස්සිය ඇතුලේ සිද්ධ වෙනවා. ජේම්ස් වොඩ්ගේ පුදුම සිහිනයක් තිබ්බේ විද්‍යාඥයෙක් වෙන්න. ආච්චි අම්මත් එක්ක කුස්සිය කේතලේ ලිපේ තියපු ආච්චි අම්මත් එක්ක කොයි වෙලේද තේ ටිකක් බොන්න කියලා ඔන්නෝම කරගෙන ආච්චි අම්මත් එක්ක එකතු වෙලා කේතලේ දිහා බලන් හිටපු ජේම්ස් වොඩ් දුම්රිය වාස් පෙන්ජිම සොයා ගන්නකොට අපිට ඉගැන්නුවේ නෑ අපේ පාසලේ, ඔබේ පාසලේ, විශ්වවිද්‍යාලේ උගන්වන්නේ ජේම්ස් වොඩ්ගේ ගණිත ගැටලුව කියලා දෙනවා. මේක හොයන්න පෙළඹිච්ච මනෝවිද්‍යාව කවදාවත් උගන්වන්නේ නෑ. අනාගතේ අපේ රටේ තව අවුරුදු ගණනාවකටවත් උගන්වන්න සූදානම් කරලත් නෑ. ඒගොල්ලෝ හිතනවා පිටරටින් එන දේ අපේ අයට මේක තමයි දැන් තියෙන්නේ, මේක ඉගෙන ගනේ. ඒගොල්ලන්ගේ සිලබස් එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒගොල්ලෝ හොයාගත්ත දේ මෙහි සමාජගත කරනවා, අධ්‍යාපනගත කරනවා. අපි ලීලිය හොයන්න ඕනේ. අපිව පොළඹෙව්වේ නැහැ, ඔබව පෙළඹෙව්වෙත් නැහැ, නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමයෙන් පොළඹවන්නෙත් නැහැ, අපිට හරි දේශනයක් දුන්නෙත් නැහැ. මේ හෙළ ජ්‍යොතිෂය හරි විදිහට ඕගොල්ලන් දැන් දෙපතුල ගාවට එනකන් මේ අවුරුදු, මං කියන්නේ දැනට කියන්නම් 1505න් පස්සේ කියලා, අවුරුදු 516ක් ඇතුළතදී සිංහලයාගේ නිෂ්පාදන හැකියාව, නව නිපෙවුම් හැකියාව මොට කරලා දැම්ම අපිට දෙන මිෂනාරි අධ්‍යාපනය සහ තාමත් දුවන උන්ගේම අධ්‍යාපනය තුලින්. ඉත හොයන්න පෙළඹෙන්නේ මෙයා මේ වැඩක් කරන හොඳම ක්‍රමය මේකද, අපි ගන්න හොඳම තීරණේද මේ කියලා තමා එක්ක විශ්ලේෂණය කරගන්න
නැත්නම් මේ ලෝකේ විශිෂ්ටතමයන් එක්ක තමාගේ තීරණ සංසන්දනය කරලා බලලා ඒ දැහැමෙන් සෙමෙන් යන ලස්සන මහා විශිෂ්ටත්වයට යන්න දුන්නේ නැහැ. අප මේ ජනතාව මේ ගල් කරලා හිතන්න බැරි කරලා කරන එකම වැඩේ ඒගොල්ලෝ රොබෝ රොබොටික්ස් ලවෙලා ඒ කියන්නේ තව කෙනෙක්ගේ බලපෑමට වැඩ කරන ජනතාවක් බවට පත් වෙනවා. ඉතින් සතුට සූක්ෂමාකාරයෙන් ගෙවල් වලින් ලීක් වෙලා අධ්‍යාත්මික සතුට, සැබෑ සතුට, ගෙදරක දරුවෝ දෙමව්පියන්ගේ සතුට, ගෙදරක දිනු විය යුතු කතා බහ කියන එක කතා කරන්න හැසිරෙන වෙලාවක් නැහැ. ගෙවල් වලින් එළියට එනවා හිමින් හිමින් ලීක් වෙලා යනවා. ඒක තාම ඛේදණීය ලෙස දැන් අර කාන්දු වීගෙන යනවා. මේ කාන්දුවේ වේදනාව ජාතියකට තවදුරටත් දරන්න බෑ. නැවතත් කියන්න මේ කාන්දුවේ වේදනාව the pain of the leaking cannot be borne anymore. තවදුරටත් මේක දරන්න බෑ. දැරිය යුතුත් නෑ. ඔන්න විප්ලවයේ වචනය. හෙළ මනෝවිද්‍යාවේ විප්ලවී වචනේ තමයි මේ වේදනාව තවදුරටත් දැරිය යුතුත් නෑ. වෙනස් කරන්න. පළමු ඔයාගේ ගේ වෙනස් කරන්න. මේ වෙනස් කරන දේ කොච්චර තදින් අපිට ඕනද කියනවා නම් මේ වෙනකොට වාගේ හෙළ හෙළ දශාලෝක පනත හෙළ දශාලෝක අපි ලබා දීලා තියෙන ඒ පිළිතුරු 10 ඒ පියවර 10 ගෙදරක වැඩපලේ ඔයාට තියෙන්නේ මොනවාද කාමරේ මේක අලෝගෙන තියෙන්න ඕනේ ඒක රාමු කරලා තියෙන්න ඕනේ ඔයාට ධනෙන් ඉස්සරහට යන්න නම් ඒකේ රූප රාමු කරන්න කොළ පාටට ධනෙට ඉස්සරහට යන්න ඕනේ ඉගෙනීමට යන්න ඕන නම් දරුවෙට ඒක නිල් පාටින් දරුවාගේ ෆ්‍රේම් කරලා දරුවා පාඩම් කරන තැන අලවන්න. වඩ විප්ලවයක් කරන්න ඕන නම් ඒකේ ෆ්‍රේම් එක රතු පාටට දාන්න. සෑම දෙයකින්ම සාර්ථකත්වෙ නම් ඒකට රත්තරන් පාටින් ඒකේ ෆ්‍රේම් එක දාන්න. පළමුව මනසින් විශාල විදිහට දකින්න පුතේ. මොකද්ද විප්ලවය? මේ රට බේරා ගැනීම විප්ලවයක්ද? ඔව්. එසේනම් එහෙම තමයි. ඊළඟට මේ සියල්ල සාර්ථක වෙන ඉගෙනීම, ධනය, සතුට, නිරෝගීකම ආදී සියල්ල නම් ඔය රත්තරන් පාටින් ගෙදර ඒ ෆ්‍රේම් එක දාන්න ඕනේ දසපාරක්. දශාලෝකය අපි ගිය සති පාඩම. අපි දශාලෝකේ ක්‍රියාත්මක කරනකොට අපි දැන් පාඩමට ප්‍රවේශ වෙච්ච වටපිටාවත් එක්ක පුතේ ඔයාගේ ගෙදර නිතරම මේ බිත්ති කතා කරන්න මං වාට කිව්වා බිත්ති කතා කරන තැනට ගේන්න කියලා මේ ගෙදර ගස් කතා කරන තැනට ගේන්න කිව්වා මතක් කරනවා ගෙදර වහලය වෙන්න පුළුවන් ගෙදර එළියට ගාලා තියෙන තීන්ත වර්ග වෙන්න පුළුවන් ඔයා වත්ත අපි ලෑන්ඩ්ස්කේපින් කරනවා වගේ වචන කියනවා මේ වත්ත ලස්සනට හදලා තියෙන විදිහත් භාෂාවක් ඔයා අඳින දේත් භාෂාවක් ඔයාගේ කොණ්ඩේ භාෂාවක් S2 භාෂාවක් ඔයාගේ කතා කරන වචන භාෂාවක් ඒකේ අකුරු වලින් ලෙන්නපා සිතුවිලි භාෂාව. එතකොට ආගේ උය ඉහුම් පිහුම් කලා භාෂාව. වාගේ දර හැසරෙන හිදී භාෂාව. ඒ භාෂා මොනතරම් අනුන්ට වැදගත් වෙන්න ඕනේද කියන එක දශාලෝකෙන් කියනවා. දශාලෝකෙන් කියනවා. එහෙනම් අපි තීරණය කරනවා හරි. මගේ ගෙදර මට අවශ්‍ය වර්ණය. මේ දශාලෝක මේ ලස්සන පෝස්ටරේ වෙන්න පුළුවන් මේ ලස්සන කතිකාවත වෙන්න පුළුවන්. මේක ආලෝකවත් කරන්න ඕනේ මොන වර්ණයෙන්ද? එහෙනම් අපිට ගෙදර එහෙම වෙනකොට ඔයාගේ වැඩපළ රාජකාරී කරන තැන නැකියාවේ එතකොට අන්න ඒ දෙත් පුතේ අපිට අවශ්‍ය වෙනවා ඔයාගේ කාමරය කාර්යාලයේ කාමරය ඒ ලස්සන තියෙන්න ඕනේ ඒ හොඳ පැතිරෙන්න ඕන මේ ලංකාවට ලංකාවට පැතිරෙන මේ හොඳ අපි බීජයක් නෙමේ රෝපණය කරන්නේ එතකොට ඔයා බීජය ඔයා රෝපණය කරනවා දශාලෝක බීජය ගෙදර පළමුව ඊළඟට මනසේවා කරගත් හින්දනවා අපිත් එක්ක ඉන්නේ. නමුත් ඒක සක්‍රීයව ප්‍රායෝගිකව ගෙදර ක්‍රියාත්මක කරනවා. දැන් බීජේ ක්‍රියාත්මක කරනවා. අනේ පුතේ මෙන්න රෝපණය වෙනවා, පැල වෙනවා. දසා ලෝකයේ ගෙදරක ක්‍රියාත්මක කරන එතන පුතේ සිටු ගෙදරක් වෙනවා. සිටු ගෙදරක් කියනකොට පුතේ අපේ හෙළයන්ගේ ගෙවල් සිටු ගයක් පුතේ හැම ගයක්ම. අනේ ඒක පරිස්සමෙන් තේරුම් ගන්න. අපේ හෙළයන්ගේ ගෙවල් සිටු ගෙවල්
ඒගොල්ලන්ගේ සශ්‍රීකත්වය හරි ඉහළයි පුතේ. සශ්‍රීකත්වය හරි ඉහළයි. එයා තමාව සතුටු කරගනිමින් අනිත් අයට සතුට දෙනකන් සිහියක් නැහැ. ඕගොල්ලන්ගේ ගෙදරක සිංහල අලුත් අවුරුද්දට තමන්ගේ ගෙදර සතුට අනිත් අයට දෙනකන් සිහියක් නැත්තම් තමන්ගේ ගෙදර කෑම ටිකක් අනිත්ගේ ගෙදරකට දෙන්න සිංහල අලුත් අවුරුද්ද නොවුනත් මේ දැනුත් වාට ඒ සිතුවිල්ල තියෙනවා නම් පුතේ ඒක නඩත්තු වෙනවා නම් ඒක මහා වටිනා දෙයක් නේද එහෙනම් අර කියාපන දශාලෝකයේ දශ කිව්වම් පුතේ දිශාට පොළවෙන් දිශාටයි උඩ දිශාවයි යට දිශාවයි න දිශා 10 දස දිශාවෙන්ම ලැබෙන ආලෝකය දස දිශා පිරිත කියලා අපිට පිරිතක් තියෙනවා පුතේ දස දිශා පිරිත දස දිශා කියලා කියනකොටම දැන් වට වැටෙන්න ඕනේ දස දිශාවෙන්ම අපි ලැබිය යුතු ආලෝකයක් අපි ලැබිය යුතු ආශිර්වාදයක් තමයි මේ ගන්නෙ දස දිශාවෙන් gedara diunu wenakota පුතේ දවස ගානේ වාව පරීක්ෂා කරන්න පෙළඹෙනවා. ඒක කරන්නේ කවුද? දස දිශාවෙන්ම ඔයාව පරීක්ෂා කරන්න පෙළඹනවා. දවස ගානේ පුතේ හොඳ තීරණ ගන්න ඔයාව පොළඹවනවා සහ සිද්ධ කරනවා සහ සිද්ධ වෙනවා. හොඳ තීරණ ගන්න. හොඳයි. හොඳ තීරණ ගන්න ගියාම පුතේ අපි වාගෙන් අහනවා. ඔයා ගෙදර මුරුංග ගහක් වා හිටෙව්වා නම් හොඳ තීරණයක්. වයිද මුරුංග ගහ දැන් ගෙදර මුරුංග ගහක් නැහැ කියලා හිතන්නකෝ මුරුංග ගහ හිටවනවා ඊළඟට ඔයා බලනවා මම්මික තව කෙනෙක්ට දෙනවා ඒ සිතුවිල්ලෙන් බීජේ රෝපණය කරනවා එතකොට ඔයාගේ ගමේම පුතේ මුරුංග ගස් වලින් සම්පූර්ණ වෙන යම් දවසක් එනවනේ මේ බීජේ ඔයා කැමති බීජයක් බවට පරිවර්තනය කරන්න පාට මුළු ගමේම දකින්න කැමති නම් වෙරළු දෙන්න අඹ දෙන්න අලිගැට පෙර දෙන්න ඔය ඒ ගමේ පුතේ තියෙන හොඳම අලිගැට පෙර ගහ හැම ගේකම තියෙන්න ඕනේ. ඒ තීරණය ගන්න හිතෙන්. ඒ තීරණය හිතෙන් ගන්න. ඔයා ගෙදර සාර්වත්ව වැඩෙන මල් ගහ නැත්නම් ඖෂධය ගහ. ඒ ගේ ඒ ඒ ශාකය එයා බීජ වඩ දෙයි දිගින් දිගටම බීජ දෙවි. මේක ඔය ගමේම පැතිරෙන්න වග කියන්න ඕනේ ඔයා. ඒ තීරණය ගන්න හිතේ. පුතේ පාඩම හරිම ලස්සනයි ගැම්. වා බුද්ධිමත් හින්දා මං ගැඹුරුයි කියන වචන කියන්නේ. වා තේරුම් ගන්න පුළුවන් හින්දා මම මේ තාම බීජයක් ගැන කතා කරන්නේ. ඔයාගේ ගෙදර අලිගැට පේර ගහ සාරවත් නම් ඔයාගේ ගමේම අලිගැට පේර වලින් සන්තුෂ්ට වෙනවා. ඔයාගේ ගෙදර අඹ ගහ නම් පලාතේම තියෙන හොඳම අඹ ගහ වැඩිම gediyena පළදා වැඩිම සාරවත් බා වැඩිම ගහෙන් අවසර අරගෙන අනේ ඔයා තව තවත් මේ ගමේ පැතිරෙන්න කියලා ගහට ඉල්ලුවද ඒ තීරණයක් එවෙන තීරණයක් අරගෙන තියනවද යම් දවසක කවුරු හරි කියලා දුන්නද නැහැ ඔයාගේ මං අහනවා මෙහෙම ඔගලන් ගම්වල තවමත් තියනව නේද කුරුඳු වත්ත රබර් වත්ත අඹවත් අපේ ගමේ නම් ඔයත් කියන ඔක්කොම වතු ටික තියෙනවා. ඔය ගමේ තියෙන පුතේ හොඳට හොයලා බලන්න. දැන් ඒව වෙන්දේසි වෙලා ඉඩ කඩන් හැදිලා අලුත් අත්ත උනාට පරණ කෙනෙක්ගෙන් හරි නැත්නම් ඔයා හිටපු ගමේ හරි අනේ පුතේ මේ මං කියන දේ අහලා බලන්න හොයලා බලන්න. හොඳට බලන්න. එතකොට ඒවා මහා සාරවත් ලෙස වැඩිච්ච දේවල්. ඒවා මහා සාරවත් ලෙස වැඩිච්ච දේවල් අපිට ඇයි බැරි නැවතත් ඒක ගෙන එන්න පුතේ අද මම මේ පාඩම මේ විදිහට කියන්න හේතුව පුතේ අද පාඩම හොඳ තීරණ ගැනීමනේ මේ තීරණේ ගරන් ඉන්න ඉස්සෙල්ලා තමන්ට තියෙන දේ මෙහෙම දෝතින් දෙන්න ගේ අනිත් ගෙදරට ඔයාගේ ගෙදර අපහු කියන්නම් බටහිර පලාතින් ඔයාගේ ගෙදර අපි මේවා නැවත මතක් කරන්නම් අංක එක නැගෙනහිර ඒ කෙලින්ම අංක හත බටහිරනේ බටහිර පුතේ ඔසු වෙන තියෙනවනේ බටහිර අපි ඔසු වෙන හදන්න කියලා තියෙනවනේ මං ඔයාට හෙට පාඩමේදී පුතේ කරන්නේ හරි අපූරු වැඩසටහනක් මොදි
අපිට හිට සූර්යයා ප්‍රමුඛ කරගත් පාඩමනේ යන්න තියෙන්නේ. ඒක ජ්‍යොතිර්විද්‍යාව තුල සහ වාස්තු විද්‍යාව තුල ලස්සනම gedara හදන ක්‍රමේ. ඒතර අද ඔයාලට මනසින් මම ඇතුල් කරනවා මම මෙන්න මේ තීරණ ගත්තද. මොකද්ද? ඔයාගේ gedara අඹ ගහ තියෙනවා නම් සාරවත්. ඔයාගේ gedara මේ පිළිකන්නේ නැත්නම් බටහිර පැත්තේ අඹ තවානක් තියෙන්න ඕනේ නිතරම නිතරම අඹ පැලයක් දන් දෙන්න පුළුවන්කම තියෙනවා. උදේ බුදුහාඳුරු තනම් මේ දානේ ආනිසංස කියපු විශ්වීය උත්තමයේ විශ්වරයෙක් මේ විශ්වේ නෑ. ඒ දානේ අර්ථ දක්වපු විදි තියෙනවා. අපි හැමෝම හිතන් ඉන්නවා උයලම දාන දෙන්න ඕන කියලා. නෑ 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 නෑ. එහෙම නම් වැරදි. දානේ කියන එක පුතේ තව කෙනෙක්ට එයාගේ කුසට ආහාරක් වෙන ඔයාගේ අඹ ගහ විතරක් මේ gedara තිබ්බොත් ඒක එක අඹ ගහක් විතරයි. ඔයාගේ අඹ ගහ තව පතුරවන්න ගමේ පතුරවන්න තව ගමේ විතරක් නෙමෙයි දැන් පුතේ අපි හිතුව මිහිඳු හාමුදුරුවෝ අපේ ඒ ශ්‍රේෂ්ඨ රජතුමා අතර සංවාදයක් ඇති වුණානේ ඒ ඇති වෙන ඒක ඇවිල්ලා ගණිතයක් නේ පුතේ ඒ ගණිතයට අපි කියන්නේ සම්භාවිතාවනේ එතකොට මේ රුක් සටහනක් ඇඳ ඇඳ මේ සම්භාවිතාව සහ කුලක කුලක උපකුලක සියල්ලම නෙමේ තියෙන්නේ ගණිතයේ ඇතුළක් නෙමේ තියෙන්නේ පොතෙන්ට පාදක වෙච්ච මූල බීජේ අඹ ගහනේ පුතේ එතකොට අනුරාධපුරේනොත් අඹ ගහ දැන් දකින්න අඩු වෙනවා නමුත් සත්තු විසින් සමහර මිනිස්සු විසින් මේ ඒ සාරවත් ඵලදායි අඹගස මේ ලංකාවේ හැමතැනම හිටෝගෙන තිනව කොහොම හරි දැන් නැවතත් කාලේ ඇවිල්ලා පුතේ මේ අනුරාධපුරේට අඹ දෙන්න අනුරාධපුරේ විශේෂයෙන්ම අපි දැන් මෙතන අනුරාධපුරයේ අය කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ රාජාංගනය ගත්තා ඒ අනුරාධපුරයේවට ගත්තා අනුරාධපුරේ පස මේ විශාල අඹවලට ඒ අඹ පුතේ අඟල් 8ක් විතර විශාල අඹ 6 සිට 8 දක්වා මේ අඹවලට අනුරාධපුරේ පස හුරු වුණා පුතේ එතකොට රසායනික පොහොර සහ ඒ විලාප පොඩ්ඩක් පැත්තකින් තියන්න ඒ මේ පැමිණිලි කිරින් පැත්තකින් තියලා අපි යමු අනුරාධපුරේට ඔයා අනුරාධපුරේ යනකොට පුතේ වා කවදාවත් හිතුවද ඉඩ තියෙන තැනකින් සාරවත් අඹ ගහක් වවන්න ඒ අඹ ගහේ ඵලය සම්පූර්ණයෙන්ම ඔයා අවුරුදු සරයක් අනුරාධපුරේ යාවිනේ ඔයා අනුරාධපුරේ යන්නේ එනකොට පුතේ ඔය ගහ හැදිලා ඒකේ ගෙඩි ඇවිල්ලා සත්තුවව ආහාරයට ගන්නකොට මේ අනුරාධපුරේ චෛත්‍ය මහා ශ්‍රේෂ්ඨත්වයේ නගරේ ඔයාගේ අඹ ගහ ඵල දරලා ඔයාට ඇති වෙන හැඟීම වට වචන වලින් කියන්න පුළුවන්ද බලන්න මං වා මනසින් යවන්නම් ඒ විදිහට මනසින් වා මේ දේ කළා අඹ ලස්සෙන්ට අනේ ලේනෝ කුරුල්ල ඇවිල්ලා සතුටෙන් කෑ ගහගෙන බුදුන් වඳිනවා අඹ ගහත් බුදුන් වඳිනවා පුතේ මේක දැන් තේරුම් ගන්න තරම් මනස ඔගලෙන් මෝරලා තියෙන්නේ බුද්ධිමත් බාය වැඩි අපිට එන ප්‍රතිචාර දැන් හරි ඉහළයි අපි ගැන සතුටුයි ලංකාව විතරක් නෙමෙයි අපේ හෙලයෝ මේ ලෝකේ වටා ඉන්න අයගෙන් එන ප්‍රතිඵල සහ ඒගොල්ලන්ගේ ගෙදර තියෙන සතුට සාමය එන්න වැඩි වෙනවා කියන වචනය ඇහෙනකොට හරි ඔයාගේ අතේ ස්පර්ශිත ඔයාගේ මේ සෛල තියෙනනේ පුතේ මේ අපි ඔක්කොගෙම ඇඟවල් හැදිලා තියෙන සෛල වලින්නේ මේ සෛල නිතරම මේ සමමතට එවනව පුතේ කප කප සමමතට එවනවා ඒ සෛල පුතේ අර අඹ බීජයත් එක්කනම් දැවටිලා ඔයා අනුරාධපුරේ වගා කළේ ඔයා ඔයාගේ ලෙඩ අඩු කරගන්නවා පුතේ මනස සැහැල්ලු කරගන්නවා අපි ඕනෑම අභියෝගයක් බාර ගන්න සූදානම් පුතේ මානසික උම්මත්තකාගාර ලංකාවේ අංගොඩ මුල්ලේරියාවේ තියෙන මානසික උම්මත්තකාගාරයට යන්න ඉස්සෙල්ලා ඒ අහිංසක දරුවන්ට වැඩිහිටියන් තරුණයන්ට ගෙදර කාට හරි දැනෙනව නම් මෙයාට ටිකක් එක පැත්තකට මේක යොමු වෙනවා කියලා ඒගොල්ලන්ට කරන් දෙන හොඳම දේ තමයි පුතේ ගමේ පන්සල හෝ පොදු ස්ථානයක බුදු රජුන් වෙනුවෙන් පූජා වේවා කියලා මහා දානයක් කරමින් පුතේ ඒ ගහ හිටවල
ඒක සම්පූර්ණයෙන්ම හිතෙන් දානේ දීලා හිතෙන් අයින් කරලා සතුට විතරක් තියාගෙන ලෝභකම අයින් කරලා සතුට අධ්‍යාත්මික භාවයේ තියාගෙන ඒක පෝෂණය කරන්න. පුතේ ගහ ලොකු වෙන්න පුතේ ගහේ පළමු දැල්ල එන්න. මේ දලු දාන්න මෙහෙන් අඩු වෙනවා රෝග. ගහ වැඩෙනවා රෝග අඩු වෙනවා. ගහ වැඩෙනවා රෝග අඩු වෙනවා. ගහ වැඩේනවා රෝග අඩුම නැතිම වෙලා යනවා. මම මේ වත්තෙන් එළියට අඩිය අද තියෙනවා. ඔයාගේ වත්ත ගැන, ගේ ගැන, කාමරය ගැන, ඇඟ ගැන කතා කරු මම අද ඔබේ ගුරුතුමාද එළියට අඩියක් තියෙනවා මේ තීරණයක් ගන්න. තීරණය ගන්න එකනේ අද පාඩම. ඔන්න එතකොට අනුරාධපුර වෙන්න පුළුවන්, පොළොන්නරුව වෙන්න පුළුවන්, කතරගම් වෙන්න පුළුවන් මේ ආදී කොට ගත්ත. නමුත් දැන් මේ වෙලාවේ තාම අපි හිතමුකෝ යම් කිසි රටේ තත්ත්වයක් තියෙනවා කියලා. ඒ තත්ත්වය ඔයාගේ මේ වැඩවලට බාධාමක් නැහැ. ඔයාගේ වැඩපොලේ හිටවත හැකියි. ඔයාගේ ගමේ හිටවන්න පුළුවන්. මේ ගෙඩියන ගහ. මේක මහා ඉලක්කක පෙරනිමිත්තක් මං හදන්නේ. ගෙඩි එන ගහ. මම වෙරළු ගෙඩියක් ගෙනල්ලා පෙන්නනවා. මම දැන් ඔයාට ඕනනම් අනිත් බීජ ගෙනල්ලා පෙන්නන්න. ඒ ඕනෙන් බීජය. බීජයක් තියෙනවා නම් ඵලයක් තියෙනවානේ. ඉතින් පුතේ ඔකට කොස් කියන එක ආදේශ කරගන්න. කොස්. අඹ ආදේශ කරන්න. පේර, ජම්බු, නාමිනා, නෙල්ලි. අදරත් පුතේ ස්විට්සර්ලන්තේ මේ දැනුත් මේ දැන් මේ අද ස්විට්සර්ලන්තේ ඇපල් ගස්වල ගෙඩි වැඩි වෙනකොට ගෙඩි එන කාලෙදි පුතේ ඒගොල්ල බෑග් වල තාලා තමන්ගේ වත්තෙන් එළියේ ගේට්ටුවෙන් එළියේ ගේට්ටුවේ ගේ පැත්තට නෙමෙයි ගේට්ටුවෙන් පාර පැත්තට බෑග් වල එල්ලලා තියෙනවා. ඒක සතුටක්ද මොකක්ද? අනේ පුතේ අපේ රටේ මේ වෙනකොට සමහර දරුවෝ තමන්ගේ වත්තේ පළදාම ඔය වගේ එල්ලලා තියෙනවා. කාට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද පුතේ මේ කාලේ? සමහර දරුවෝ එල්ලනවා ගම්වල, සමහර නගරවල. අපි නගරද ගමද අදාල නැහැ. මේ වැඩේ කරන්න, මේ වැඩේ කරන්න අන්නේ තීරණය ගන්න ඉස්සෙල්ල මගේ ඔයා මුකුත් කළේ නෑනේ පුතේ. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ දරුවනේ. බීජයක් රෝපණය කරන්න මේ අතේ තියන් ඉන්නවද? නෑ. අහසෙන් දෙයනේ, අහසෙන් දෙන්නේ හිරුවාලෝකය. සූර්යා විසින් සූර්යාලෝකය දෙනවා. වාතයේ ඔක්සිජන් ටිකයි කාබන් ඩයොක්සයිඩ් ටිකයි තියෙනවා. පොළොවක් කියලා එකක් තියෙනවනේ. අපිට එකම එක දේ කරන්න තියෙන මේක හිටෝන එක විතරයිනේ. ඇයි අපේ රටේ ආහාර ප්‍රශ්නයක් එන්න ඕනේ? ඔබේ ගුරුතුමා මීට අවුරුද්දකට කලින් ආහාර ප්‍රශ්නේ එන දවසයි ඔක්කොම කිව්වා. ඊළඟ යාපනයේ ඉඳන් දැන් ඇති වෙලා තියෙන ඒ තීරුවේ ප්‍රශ්නේ බලන්න. මේ තීරුවේ ප්‍රශ්න මෙහෙම යද්දී මුළු රටම නොවැම්බරේදී අපි එකට කියන අන්තිම අඳුර වෙනවනේ. දැන් නෙමෙයි. නොවැම්බරේදී මුළු රටම අඳුර වෙනවා. හරි. එතකොට මම ඔයාගෙන් ඉල්ලන්නේ මොකද්ද? හෙළ ජ්‍යොතිෂවේදී අසහා හෙළ මනෝවිද්‍යාව කරන දරුවට අඳුර වෙන්න දෙන්න බෑ. අනිත් අය අඳුරුනත් ඔය ආලෝකේ වෙන්න ඕනේ. ඔයාගෙන් එකයි මේ පහන පත්තු කරන්න කියන්නේ. ඔයාගෙන් මේකයි මේ 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 ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ඇති කරන්න කියන්නේ. ඔයාට ඒ සතුට රසය ඒ බලය ලැබෙනකොට පුතේ ඔයාට කියයි අනේ ගුරුතුමනි මහා පුදුමයි. අපේ ගෙදර අම්මට ඔලුව කැක්කුමක් තිබ්බා. ඒක දැන් අම්මා කියනවා ටික ටික අඩු වෙනවා කියලා. තාත්තට කලබල ගතියක් තිබ්බා. තාත්තයි කලබල ගතිය අඩු වෙනවා ගුරුතුමනි. අඩු වෙලා. මේ මං කියන්නේ මාසකින් වෙන දේවල්. මාස තුනක් යනකොට තව ලොකු දේවල්. ඊළඟට වා කියනවා ගෙදර සහෝදරෙක් හිටියා. එයා වැඩිපුර මේ ඉගෙන ගන්න එච්චරම ඌමනාවක් තිබ්බේ නැහැ. හැබැයි මම අපේ සහෝදරයා ලවා තමයි අර ගහ හිටෙව්වේ. අර පොදු ස්ථානේ. දැන් සහෝදරයා ඉගෙන ගන්නවා. එයා කඩිසර. එතුළු වා කියනවා ගුතුනි මටත් මෙහෙම එපා වෙච්ච නීරස ගතිය ජීවිතේ තිබ්බා. දැන් හරි සතුටුයි. හරි ආසයි. හරි ජීවත් වෙන්නත් ආසයි. ජීවත් වෙනවා කියලා දැනෙනවා. ලිඩ රෝග අඩුයි ගුරුතුමනි. ආදායමත් කොහොම වැඩි වෙනවද මන්ද? අපිට ලැබෙන එකක් දැන් පටන් ගෙන. ඔය ටිකවා කියන පුතේ. තාම එක ගසයි මාසෙයි බලලා තියෙන්නේ. කොහොමද මාස 3ක කාලයක් වගේ ඉස්සරහට යනකොට
මොන වගේ තත්ත්වයක් උදා වෙන්නේ කියලා හිතන්න. මේක අවුරුද්ද වෙනකොට මේක ගස්සල ගෙඩි එනකොට ඔන්න මම පටන් ගත්තේ පුතේ. අද පාඩමේ තීරණ ගැනීම කියන එක ගෙදර බහුලව තියෙන දෙයක් එළියට දීලා. ඒ දෙන්න දෙන්න අපේ ගහ පුතේ වැඩියෙන් බබලනවා. ඒ දෙන්න දෙන්න අපේ ගෙදර ගස්සල ගෙඩි තව ඇති වෙනවා. එනම් මේ ආත්මාර්ථකාමී සිතුවිල්ල පරාජය කිරීමේ තීරණයක් ගන්න නේද මේ කියන්නේ? ඔගොල්ලෝ ගේකට යනකොට පුතේ මම මේක කියන්නේ කාන්තා පක්ෂයට. ඔගොල්ලෝ සමහර ගෙවල් වලට යනකොට පුතේ ඒ ගෙදර රතු පාට ඇන්තූරියම් මල් වලින් පිරීලා තියෙනවා. ඇන්තූරියම් ගහේ මලේ හැඩය පුතේ වාගේ හදවතටනේ අපි සාමාන්‍යයෙන් සංසන්දනය කරන්නේ. ඇත්ත තත්ත්වෙත් ඒකනේ. ඒක හරි අමුතුයි. වර්ණයේ ඉඳන් ඒ හරි අමුතුයි නේ හැඩේ. හරි දැනෙනවනේ. ඉතින් ලෝකේ හાર્ට් එකට අරන් තියෙන්නේ බලන්නකෝ මොකද්ද කියලා. බලනකොට ඇන්තූරියම් මේ මලනම උඩ කොටස අයින් කළානේ අරන් තියෙන්නේ. හරි. එතකොට මේ වත්තට ගියාම සරු සාරට වැඩිලා තියෙන ඒ ඇන්තූරියම් මල් වලට ආසාවක් ඇතිවිලා ඔයා මල් ගහ හරි ඉල්ලනවා. අපේ රටේ දැනට යන විදිහ තමයි ආහා ඒව දෙන්න බෑ. ඒවා ඕඩර් එකට තියෙන්නේ. නැත්තම් සමහරෙක් කියනවා එහෙම ගලවන්න බෑ මහත්තයන් අහන්න ඕනේ කියලා. එයා ලස්සන විතරක් වඩ පෙන්වන්න උත්සාහ කරනවා. ඒ ලස්සන තවදුරටත් ව්‍යාප්ත කරන්න ඒගොල්ලන්ගේ අදහසක් නෑ. ඊළඟට පුතේ කාලයක් යනකොට ඔයා මුකුත් හිතලා නෙමෙයි කාලයක් යනකොට ඒගොල්ලන්ගේ ඒ මල් වගාවට පුතේ හිතා ගන්න බැරි දිලීර රෝගයක්, බැක්ටීරියා දිලීර වෛරස මොන හරි එකක් ඇවිල්ලා පුතේ පෑයීමක් අල්ලලා නැත්තම් ගෙදර අමනාපකම් රණ්ඩුවක් වගේ වෙලා කට්ටියක් මේ මල් උදුරලා දානවා. නැත්තම් අර කිව්වා වගේ සුද්‍රජීවි පහර දීමකින් මල් හානි වෙලා ඔයා තව මාස 6ක් යනකොට හයිකින් යනකොට ඒ ගෙදරට ඒකෙන් ඔය සතුටක් ගන්න එපා. ඒකයි තදින් ඉල්ලනවා. ඒක විශ්ව මෑණියන්ගේ දෙයක්. ඔබට සතුට වෙන්න ඒකට අපි කියන කුහක සතුට. ඒක ගන්න එපා. ඒක ගන්න එපා. ඒක ගත්තොත් අයිති කෙනාට දැනෙනවා. ඒ මල් අයිති කෙනාට දැනෙනවා. ආ මේකේ කටහින්ද තමයි මට එදා දී ගන්න බැරි චින්න තමයි කියලා වෙනත් පැත්තකට යමු වෙනවා. ඔය අපව ගිය දවසට මල් පැලවිලා තිනවන ඔයා මුකුත් කියන්න එපා. ඉල්ලන්න බෑනේ වට තහනන්නද? හැබැයි ඔයා අරන් යනවා ඒගොල්ලන් ගෙදර නැති මලක් හරි ගහක් හරි මොන හරි ඖෂධයක් හරි අරගෙන යනවා. මොකද අපේ රටේ ජාතිය පුරුදු වුණේ පුතේ තෑගි භෝග දෙන්නනේ. අපවලන තෑගි භෝග. දැන් භෝග කිව්වම දරුවන්ට එකපාරට තේරෙන්නේ නැහැ. භෝග කියන්නේ භෝගයක්. තෑගි භෝග දෙන්නේ. ඔගලත් මතක තියාගන්න උඩ රට අපේ දැන් මෙතන උඩ රට අය ඉන්නවනේ. ඒගොල්ලෝ සිංහල අලුත් අවුරුද්ද නෑ ගම් යන්නේ සිංහල අලුත් අවුරුද්ද ලබලා ඉවර වෙලා නෙමෙයි. සිංහල අලුත් අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා තෑගි භෝග අරන් යන්න ඒ උඩ රට හෙළයාගේ මහා තීරණයක් තිබුණා අවුරුදු දහස් ගණන් තිස්සේ. අපි කොහොමදලා බල්ලා බල්ලා අපි තීරණය ගන්න හැටි බලන්න පුතේ. කිසියම්ම සිංහල අලුත් අවුරුද්ද ගන දවසට කිසියම්ම ගමක කිසියම්ම ගෙදරක් අන්ත අසරණ වෙලා එක කරගන්න විදිහක් නැතු ඉන්නවනම් ඒ ගමටම අවුරුදු නැහැ පුතේ. ඉස්සර නීතිය හරි ලස්සනයි. ඒක සමාජ නීතිය, මානුෂිකත්වයේ නීතිය. ඒකෙන්ද හැමෝම වට කරලා මොකද කරන්නේ පුතේ? මේ නෑගම් යන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් ඉස්සෙල්ලා ඌමනාවට වඩා අන අනිත් කෙනාට සතුට දීලා අලුත් අවුරුද්ද සමරන්න. එහෙනම් අපිත් ඊට පස්සේ සිංහල අලුත් අවුරුද්දට හාල් කිලෝ එකක් දෙනවට වැඩිය ඊට ඉස්සෙල්ලා දවස්වල සිංහල අලුත් අවුරුද්දෙන් සූදානම් වෙන්නේ ඒකෙදට ඇඳුම් තියනවද? මේන සිංහල අලුත් අවුරුද්දේ මේ ඔබත් මගේ දශාලෝක නීතිය මතක තියාගන්න. අපි අනිත් අයට සතුට දෙන්න ඕනේ. දුන්නම තමයි අපේ සතුට දහ ගුණයකින් වැඩි වෙන්නේ. එතකොට ඒ ගෙදරට සිංහල අලුත් අවුරුද්ද සමරන්න අපි අඩු ගානේ හාල් කිලෝ පහ පොල් ගෙඩියක් දෙක
කිරිබතක් හදාගන්න. ඇඳුමක් පුළුවන් විදියට. අර අර කියපුව ගයක් හෝ දෙකක්. මහ ලොකු ගාණක් නෙමෙයි. පුතේ ඒගොල්ලෝ අලුත් අවුරුද්දට සමහරට අහල පහල ගෙවල් එදා දවසට එවලා මොන හරි බැලන්ස් එකක් සමබරතාවයක් කරගනින්. නමුත් ඒක නෙමෙයි පුතේ. මේ රට ජාතිය ආගම ගැන කැක්කුමක් මෝදු කරන වගේ විප්ලවයක් තියෙනවා නම් ඒ විප්ලවයේ තියෙන හරිම ගැඹුරු භාවය තමයි අනිත් අය සතුටු කරන්න ඕනේ. නැවතත් කියනවා. අනිත් අය සතුටු කරලා ලබන සතුට පුතේ ලෝකේ උතුම්ම සතුටයි. හැබැයි ඔබේ ගුරුතුමා හරි අපූර්ව දෙයක ඉන්නේ. තමාව ජයග්‍රහණය කරවන්න කියලා නිතරම පළවෙනියට ඉල්ලනවා. තමාව ජයග්‍රහණය කරන්න සතුටු වෙන්න එපා. මේ තීරණය බලන්න. තමාව ජයග්‍රහණය කරන්න සතුටු වෙන්න එපා. සතුට වෙන්න අයිති තියෙන්නේ ජයග්‍රහණයෙන් පසු හෝ ජයග්‍රහණ ලැබමින් අනිත් අයට ඒ ජයග්‍රහණවල ප්‍රතිලාභ දෙමින් සතුටු වෙන්න.